ආයිබෝවන් කියල පිළිගන්න ඔයගොලු හැමෝම අදත්මගේ YouTube channel එක. ඉතින් මම වෙනදා ගේන්නේ ශිෂ්‍යයින්ට තියෙන ගණිත ගැටලු සම්බන්ධ දෙයක් නේ. අද ශිෂ්‍යයින්ට වගේම ගුරුවරුන්ටත් වැදගත් දෙයක්. උංගා ගුරුවරු ඇහුවා කොහොමද ශිෂ්‍යයොත් එක්ක online class එකේදී සජීවීවම ජාමික නිර්මාණ කරන්නේ? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් මුලින්ම මෙන්න මේ වීඩියෝව තුලින් ඔයාලට ලැබෙනවා. ඒ වගේම ශිෂ්‍යයින්ට මේක වැදගත් වෙන්නේ එයාගේ ජාමික නිර්මාණය හරියටම ඇඳෙන් පස්සේ කොහොමද ලැබෙන්නේ කියලා පරිගණක ආශ්‍රයෙන් පිළිතුරක් හොයාගන්නත් මෙන්න මේ වීඩියෝව වැදගත් වෙනවා. ඒ වගේම ඔයා තාමත් ඔයාගේ ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ සාම්ප්‍රදායික විදිහට වයිට් බෝඩ් එකක ලියන ගමන් අන්නේ ඒක Zoom හරහා mirror කරලා නම් ඊට වඩා හොඳ විසඳුමක් වේවි මේක. ඒ කියන්නේ ඔයාට පාවිච්චි කරන්න හොඳ වයිට් බෝඩ් එකක්. එහෙම නැත්නම් ඔයාගේ පරිගණක තිරයේ ස්මාර්ට් බෝඩ් එකක් කරගන්න කොහොමද කියලා අද කියා දෙන්නම්. එහෙමනම් ගිහින් බලමු වීඩියෝ එක කොහොමද වැඩේ කරන්නේ කියලා. ඔයාට මේ වෙදි ස්මාර්ට් බෝඩ් එකක් නැතිනම් ඔයාගේ පරිගණක තිරය මෙන්න මේ හරහා ස්මාර්ට් බෝඩ් එකක් බවට පත් කරන්නට පුළුවන්. මම මේ දැන් තිරයක් ඔබට පේනවා ඕපන් කරලා තියෙනවා කර්සර් එක එහෙම යනවා. නමුත් මේ තියෙන්නේ ඇත්තටම මගේ පරිගණක තිරය. එහෙම නැතුව මම මේ ස්මාර්ට් බෝඩ් එකක් භාවිතා කරනවා නෙවෙයි. එහෙමනම් මෙන්න මේකේ රහස දැනගන්න. ඒ වගේම මම පොඩි දෙයක් ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. ඔන්න ජාමිතික නිර්මාණයක් අපට කිරීමේ හැකියාව ලැබෙනවා කව කටුව භාවිත කරලා. නේද? අවශ්‍ය නම් අපි මෙතනදී වෘත්තයක් ඇඳගමු. ඔන්න ඔය විදිහට වෘත්තයක් ඇඳගමු. අන්න ඒ වගේ වැඩ කරන්නේ. ඒ වගේම එතකොට ඔයාට ඕන නම් අවශ්‍ය කරන ෆොටෝ එකක් ගෙනල්ලා දාගන්න. ඒවා අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම Zoom එකේදී භාවිත කරන තිය අකුරු වලට වඩා පැහැදිලි අකුරු ඔයගොල්ලන්ට ලියන්න හැකියාව ලැබෙනවා නේද? සිංහල මගේ නම ලියන්න. ඔන්න ඔය විදිහට. ඒ වගේම මේ ප්‍රස්තාර කියන එක අපි ලියලා බලමු. ඉතින් මෙන්න මේ වගේ ඔයාට ස්මාර්ට් ගුරුවරයෙක් වෙන්න ක්‍රමයක් තමයි මම අද කියා දෙන්නේ රැඳෙන්න වීඩියෝවත් එක්ක දිගටම. හොඳයි, එහෙනම් මුලින් පැහැදිලි කිරීම කරා වගේම අපි බලමු කොහොමද සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මේක හරිම ලිහිසි දෙයක්. අපිට පුළුවන් Google වල ගිහිල්ලා ටයිප් කරන්න my view board කියලා. my view board කියලා ඩවුන්ලෝඩ් ටයිප් කරපු ගමන් ඔබට හම්බෙන පළවෙනි ලින්ක් එකෙන් සහ ඒ ආශ්‍රිත අනිත් ලින්ක් වලින් අවශ්‍ය තොරතුරු සියල්ලම ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේකෙදි ඩවුන්ලෝඩ් කියන ලින්ක් එක මත ක්ලික් කරපුවාම ඔබට ඔන්න ඔබගේ තියෙන පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන ඔපරේටින් සිස්ටම් එක අනුව ඔබට ගැලපෙන view board එක එහෙම නැත්නම් my view board එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන pricing කියන කොටස මම ඔන්න ඔයගොල්ලන්ට තොරතුරු ටිකක් කිව්වා. මේකේ ස්ටෑන්ඩඩ් එක ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන්. ඉතින් ශිෂ්‍යයෙකුට හෝ ගුරුවරයෙකුට මෙන්න මේ ස්ටෑන්ඩඩ් එකේ තියෙන ටූල් වලින් සෑහෙන වැඩක් කරගන්නට පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා අපි බලමු දැන් කොහොමද මේ my view board ඩවුන්ලෝඩ් කරයින් පස්සේ පෙනෙන්නේ කියලා. ඒ වගේම මට කියන්න අමතක වුණා මේ my view board කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියන ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ පහලින් යොදලා තියන්න. ඔන්න ඔබ my view board ඩවුන්ලෝඩ් කරගත්තයින් පස්සේ පෙනෙන ආකාරය ඔබට දිස්වනා. ඉතින් ඉතාම සරලයි. නමුත් මෙන්න මේ තුල ඉතාම වැදගත් ටූල් බොහොමයක් අන්තර්ගත කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබගේ PC එක ස්මාර්ට් බෝඩ් එකක් කරගන්නට ඔබට මෙන්න මේ යෙදවුම හරහා ලැබෙනවා. ඉතාම හොඳ අත්දැකීමක් ඔබගේ ශිෂ්‍යයාට ඔන්ලයින් ක්ලාස් කරන ගුරුවරයෙක් නම් ඔබ ඔබගේ ශිෂ්‍යයාට ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ ගණිතයට ආස කරන ජාමිතික නිර්මාණ කරන ශිෂ්‍යයෙක් නම් ඔබට ඔබගේ ජාමිතික නිර්මාණය පරිගණකයෙන් කරලා ඒකේ නිවැරදි බව දැකගන්නටත් හොඳ අවස්ථාවක් තියෙනවා. එහෙමනම් මම මේකේ තියෙන ටූල් කොටසින් කොටස හඳුන්වලා දෙන්නම්. මෙන්න මේ අයිකන් එකෙන් ඔබට පුළුවන් මෙන්න මේ තියෙන කොටස් ටික ඔබට අවශ්‍ය ඕනම තැනක ගිහිල්ලා තියාගන්න. ඒ වගේම මෙන්න මේක විශේෂයෙන්ම වැදගත් ගුරුවරයෙක් විදිහට. මොකද ඔබට සම්පූර්ණ තිරයම භාවිත කරගන්නට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේකෙන්. ඔබට ෂෝට්කට් කී එකක් තියෙන නැතිනම් ඔබ තනිකරම මේ විදිහට ඔබ ශිෂ්‍යයාට උගන්වීම් කටයුතු කරනවා නම් ඔහු හිතන්නේ අනිවාර්යයෙන්ම මේ ඔබ ස්මාර්ට් බෝඩ් එකක් භාවිත කරනවා කියන හැඟීම ඔහුට දැනෙනවා. එය මං අයින් කරගන්න. ඒ වගේම මේ තියෙන ක්ලික් බෝඩ් එක ඔබ කොපි කරලා තියෙන ඕනම දෙයක් මේකට පේස්ට් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට අලුත් කැන්වස් එකක් ගන්නට ඕන නම් එහෙම නැත්නම් අලුත් පේජ් එකක් ගන්නට ඕන නම් මෙන්න මේ ටැබ් එක
භාවිතා කරලා ඔයාට ඒක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ ඔබ මේ වෙද්දී new pages කීයක් භාවිතා කරලා තියෙනවද කියලා මෙන්න මේ කොටසෙන් පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඒ වගේ මේ page ඔබට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට මකලා ඉවත් කරන්නත් පුළුවන්. ඒ වගේ මේක අවශ්‍ය නැත්නම් මෙතනින් ඉවත් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ඊතල වලින් කියන දේ ඔබට පැහැදිලි මං ආයන් විස්තර කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ වගේම මම මේ මෙන්න මේ කොටස අපි මේ වෙලාවේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතනින් ඉදිරියට යමු. මෙන්න මේක මෙන්න මේ කොටස භාවිතා කරලා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් පරිගණකය තුල තියෙන හෝ වෙන යම් තැනක තියෙන දෙයක් ඕපන් කරගන්නට, print කරගන්නට වගේ හැකියාවක් තියෙනවා. ඉතින් මම අද මේකේ පළවෙනි වැඩසටහන විදිහට පළවෙනි වීඩියෝ විදිහට ගුරුවරුන්ට අවශ්‍යම කරන කොටස් ටික තමයි මම මේ වෙලාවේ ඔයගොල්ලොන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මෙන්න මේ මැජික් බොක්ස් එක භාවිතා කරපුවාම මේ අලුත් අප්ඩේට් එකත් එක්ක බොහොමයක් අලුත් දේවල් මේකට එකතු වෙලා තියෙනවා. මේ කොටසින් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය කරන මේ පරිගණකය තුළ තියෙන ඕනෑම ඩොකියුමන්ට් එකක්, එහෙම නැත්නම් මේ අවශ්‍ය කරන වීඩියෝ එකක් වේවා, පේජ් එකක් වේවා අපට ගෙනල්ලා මෙන්න මේ තිරය මතට ගෙන්න ගන්නට. ඉතින් බොහොම පහසුයි. ඒ වගේම මම දැන් මේ වෙලාවේ ඔබට පේනවා මම ෆොටෝ එකක් ගෙන්න ගත්තා. ඒ ෆොටෝ එක ඔබට අවශ්‍ය ඕනම තැනක මෙන්න මේ හෑන්ඩ් ටූල් එක පාවිච්චි කරලා අවශ්‍ය ඕනම තැනක පහසුවෙන් ගෙනිහිල්ලා තියන්නට පුළුවන්. ඒ වගේම සිලෙක්ට් ටූල් එක භාවිතා කරලා ඔබට මේකේ අවශ්‍ය ප්‍රමාණය විශාල කරන්න, කුඩා කරන්න පුළුවන් වේවි. මං වැඩිය වෙලා ගන්නේ නැහැ මේ දේවල් විස්තර කරන්න. ඔයා කරලා බලන්න. මොකද වීඩියෝව අධික ලෙස දීර්ඝ කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න එතකොට හෑන්ඩ් ටූල් එක භාවිතා කරා. ඒ වගේම මෙන්න මෙතන අපට බොහොමයක් දේවල් භාවිත කරන්නට පුළුවන්. ඉතින් කියන්නට ඕන වැදගත් දෙයක් තියෙනවා. ඔබ එකින් එක භාවිතා කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔබ ලොගින් වෙන්නට ඕන මෙන්න මේ වගේ දේවල් භාවිත කරන්නට ඕන. මොකද ඔබට පුළුවන් මෙන්න මේ හරහා YouTube එකේ තියෙන ඕනෑම වීඩියෝවක් මේකට ගෙනල්ලා දාගන්න ඔබ හදන පාඩමට. ඒ වගේම අපේ ගොඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිතය සම්බන්ධව ජ්‍යාමිතික නිර්මාණ කොහොමද ඔයා කරන්නේ කියන එක. මම මුලින් එකතු කරපු ජ්‍යාමිතික නිර්මාණ වලින් ගොඩක් ගුරුවරු මගෙන් කතා කරලා ඇහුවා කොහොමද මේ වීඩියෝ හදන්නේ, මොකද්ද භාවිතා කරන දේ කියලා. අන්න ඒකට පිළිතුරක් විදිහට මේ බලන්න ඔබට අවශ්‍ය කරන ගණිතයේදී අවශ්‍ය කරන විශාල ටූල් ප්‍රමාණයක් මේකේ තියෙනවා. උදාහරණයක් විදිහට වොච් එක අපි පොඩ්ඩක් කරන් බලමු. මේ වොච් එක වැඩ කරන ඔබට අවශ්‍ය විදිහට මේක සකස ගන්නට පුළුවන්. ඒ වගේම ස්ටොප් වොච් එකක් එකත් අපිට භාවිත කරන්නට පුළුවන්. මෙන්න මේ විදිහට අපිට ඕන නම් ගිනලා දාන්නත් පුළුවන්, ඩබල් ක්ලික් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය නම් රූල භාවිත කරන්නට පුළුවන්. මේ ස්ටොප් වොච් එක දැන් ආවේ. ඒක අපේ පරිගණකයේ වේගය මත තීරණය වෙන දෙයක්. අපි තවත් පිටුවක් ගමු. ඒ වගේම මේ අවශ්‍ය කරන දේවල්. ඒ වගේම මේ ජ්‍යාමිතික නිර්මාණ කරද්දී ඔබට අවශ්‍ය කරන කවකටොළු. මේක භාවිතා කරන්නත් ඉතාම පහසුයි. ඔබට අවශ්‍ය නම් අපි හිතමු ඔබට අවශ්‍යයි කියලා සෙන්ටිමීටර 5ක විතර වෘතයක් අඳින්න. මෙන්න මේ විදිහට මේ භාවිතා කරලා ඔබට වෘතයක් ඉතාම පහසුවෙන් අඳගත්ත හැකි. ඉතින් මේ විදිහට මේක ටිකක් අතට හුරු වුණාම ඉතාම ඉක්මනින් ඔබට අවශ්‍ය ජ්‍යාමිතික නිර්මාණ කරන්නත් පුළුවන්. ඔබට සජීවීව ඔබගේ ඔන්ලයින් ක්ලාස් එකට එන දරුවට ඉතාම පැහැදිලිව කියා දෙන්නට හැකියාවක් තිබෙනවා. වයිට් බෝඩ් එකක් භාවිතා කරලා ඔබ යල්පැන ගියපු ගුරුවරයෙක් බවට පත් වෙන්නට ඕනේ නැහැ ඔන්න අදින් පස්සේ. ඉතින් ඒක ඔබට බාරයි. කොහොමද ඔබේ නිර්මාණශීලී හැකියාව භාවිතා කරලා මෙතනින් එහාට මෙන්න මේ දේ කරන්නේ කියලා ඒක ඔයගොල්ලොම කරයි ඉතාම අපූර්වට. ඉතින් දරුවෙකුට ඕනනම් මෙන්න මේක භාවිතා කරලා ඔබගේ නිර්මාණයේ නිවැරදි බව පවා දැක ගන්නට, බලා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම කැල්කුලේටර් එකක් තියෙනවා. ඒ වගේම මේ විශේෂයි මේක ගණිතයටම හදපු ඉතාම මේ ශක්තිමත් මෙවලමක් කියලා කියන්නට පුළුවන්. ඔබට අවශ්‍ය ඛණ්ඩාංග ජ්‍යාමිතිය අවශ්‍ය ප්‍රස්ථාර ඇඳ ගැනීම හැකියාව මේ එකින් එක ඔබ කරලා බලන්න. මම ඔබට මෙන්න මේ දේ හඳුන්වා දීම විතරයි මේ වීඩියෝවේදී කරන්නේ. ඔබට යම් දෙයක් දැනගන්නට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මට ලැබිච්ච පළවෙනි අවස්ථාවෙම මම ඔබට ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම මෙන්න මේකේ විශේෂ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම ගුරුවරුන්ට මේ සමීකරණ ලියන්න ඉතාම අපහසු වෙනවා. අන්න ඒ දේ මෙන්න මේ හරහා ඔබට ලැබිලා තියෙනවා. මෙන්න මේ විදිහට ලියපුවාම නේද ඉතාම මේ අපට ඉක්වේෂන් එක එලින්ම ආදේශ කරගන්න පුළුවන්.
මෙතන ඒලන් එක් ඔහු ඒ විදිහට අඳුනගත්තේ එල්ලින් වර්ගය. ඔන්න ඔය විදිහට අපට ආදේශ කරගන්න පුළුවන්. මෙතනදී මම ලියපු එක පොඩ්ඩක් අපහැදිලි වුණා. අන්න ඒ නිසයි. නැත්නම් ඔන්න මම නැවත ලියලා ඔබට පෙන්නන්නම්. සිග්මා i සමානයි ඒක ටිකක් පැහැදිලිව ලියන්නට ඕනේ. මම මේ ඉක්මනට ලියාගෙන යන්නේ i සමානයි 1 සිට n දක්වා ලෙන් x වෙන 5. ඔන්න ඔය විදිහට ඔබට ඒක ඉන්සර්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ඉතින් ඒකත් ඊටාම වැදගත් අපි ගණිතය උගන්නන ගුරුවරයෙකුටනේ. මෙන්න මේ විදිහට උඩට කොහොම පැහැදිලිව ගන්නට පුළුවන්. මෙතනදී ෆන්ක්ෂන් දෙකක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේව අපට අවශ්‍ය විදිහට හරව ගන්න, ප්ලේයර් එකෙන් ඉහළට ගන්න, පහළට ගන්න, ඒ වගේ ඔප්ෂන් ගොඩකුත් මේ යටතේ තියෙනවා. ඉතින් ඒත් එක්කම ගණිතය උගන්නන ගුරුවරයෙකුට ඊළඟට වැදගත් වෙන ටික තමයි පින් ටූල් එක. පින් ටූල් එකේ ඔබට මූලිකවම වර්ණ තුනක් භාවිතා කරන්නට පුළුවන් පහසුකම ලැබිලා තියෙනවා. මේ ඊටාම පැහැදිලිව, ඒ කියන්නේ සූම් එකේ තියෙන වයිට් බෝඩ් එකට වඩා ස්මූත් විදිහට ලිවීමේ හැකියාවක් මේකෙන් ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔය විදිහට ඊටාම පැහැදිලිව ලියන්නත් පුළුවන්. ඒ වගේම මේ පෙන් ටූල් එකේ සෙටින්ග්ස් ඔබට අවශ්‍ය විදිහට වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අවශ්‍ය ඝනකමින්, ඒ වගේම අවශ්‍ය වර්ණ, තවත් අවශ්‍ය වර්ණ බොහොමයක් ඔබට ලබා ගන්නට පුළුවන් නම් මෙන්න මේ ටූල් එක භාවිතා කරලා ඔබට අවශ්‍ය කරන ඕනෑම වර්ණයක් මෙතනදී එකතු කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ වර්ණයේ තියෙන ඝනත්වය, ඒ කියන්නේ ඔපෑසිටි එක පවා වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විවිධ වූ බ්‍රෂ් භාවිත කරන්නට ඔබට මේ චිත්‍ර වගේ අඳින්නට පුළුවන් නම් ඒ වගේ විවිධ වූ බ්‍රෂ් භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එකින් එක කරලා බලන්න. මම මේ ගුරුවරයෙකුට අවශ්‍ය වෙන මූලික ටූල් කීපය තමයි මම මෙතනදී අද යා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපිට ඉරේසර් එක භාවිත කරන්නත් පුළුවන්. ඉරේසර් එක භාවිත කරද්දී මම කලින් ඉරේ මතට යන්නම්. ඉරේසර් එක භාවිත කරද්දී මෙන්න මේ ඉරේසර් එක භාවිත කරලා ඔබ ගෙනියන කොටසේ විතරක් තියෙන ටික මකලා දාන්නටත් පුළුවන්. ඒ වගේම මෙන්න මේකෙන් ඔබට මේ නම් කිසි දෙයක් සිලෙක්ට් කරලා ඒ අවශ්‍ය දේ පමණක් මකා ගන්නටත් හැකියාව තියෙනවා. මේ රිසයිකල් බින් බටන් එක උඩ ක්ලික් කරොත් සම්පූර්ණ තිරේ මත තියෙන සියලු දේ මැකිලා යනවා. ඉතින් එන්න ඒ දේත් මම කතා කරා. ඒ වගේම ඔබට ටෙක්ස්ට් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක නම් මම දැක්ක පොඩ්ඩක් ස්ලෝ ගතියක් පෙන්නනවා. ඒ වගේම මෙන්න මෙතන අපට වැදගත් තවත් දේවල් තියෙනවා. ඔබට අවශ්‍ය නම් අවශ්‍ය විදිහේ රෙක්ටැන්ගල් එකක් ඇඳගන්න, එහෙම නැත්නම් ඒක ඒ වගේම සර්කල් එකක් සාමාන්‍ය විදිහට ඇඳගන්න. මේ ඒකේ මිනුම් පෙන්නනවා. අන්න ඒක විශේෂ දෙයක්. මේක ගණිතයටම වඩා සුදුසුයි කියන්නේ අන්න ඒ හින්දා. ඉතින් ඔන්න ඔය වගේ අපට ගොඩක් දේවල් තියෙනවා මේකේ කරන්න පුළුවන් හැකියාව. ඔබගේ නිර්මාණශීලීත්වයත් එක්ක එකතු කරලා ඔබ අනිවාර්යයෙන්ම දරුවට ඉතාම දක්ෂ විදිහට ස්මාර්ට් ගුරුවරයෙක් විදිහට මෙන්න මේ දේවල් මෙතනින් පස්සේ ලබා දෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම මේක ඔයගොල්ලන්ට ගෙනාවේ. ඉතින් කියන්නට තියෙන්නේ මෙන්න මේ දේවල් ටික තමයි. ඒ වගේම මේකේ තව ඔබට ෆන්ක්ෂන් ටිකක් තියෙනවා. ඔබගේ දරුවොත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ගේ යදවුමත් එක්ක සම්බන්ධ වෙලා කරන්න පුළුවන්. ඒ වගේ විශාල දේවල් ගොඩක් ඔබට තියෙනවා. ඉතින් මම කියන්නේ ඔබ ගුරුවරේ මම මූලික හැඳින්වීම පමණයි කරේ. ඉතින් ඔබට පුළුවන් වේවි ඔබගේ පරිගණකය තිරය ස්මාර්ට් බෝඩ් එකක් බවට පත් කරන්න. ඉතින් එහෙමනම් මේ ටික තමයි මූලිකව කියන්නේ. ඔබට තියෙන සියලු ගැටලු කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න, channel එක subscribe කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තව කෙනෙකුට මේක කියා දෙන්න, කෙනෙකුට මේක ලබා දෙන්න, ෂෙයා කරන්න කියලත් ඉල්ලීමක් කරමින් ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.